ඔබතුමාලා දන්නවා අපිට සිද්ධ වුණා පිටරටින් ලංකාවට ගේන ද්‍රව්‍යයන් අපි මූලදෙල තිබුණ තත්ත්වයක් එක්ක 1500ක් විතර කැසරේ නවත්තන්න. මොකද අපිට මතකයි නේ අපිට බෙහෙත් ටික තිබුණේ නැහැ, තෙල් ටික තිබුණේ නැහැ, ගෑස් ටික තිබුණේ නැහැ. එහෙම නවත්තලා අපි ක්‍රමක්‍රයෙන් අවශ්‍යතාවය මත ඒවා නිදහස් කරා. දැන් තව 650ක් විතර නවත්තලා තියෙනවා. රූපලාවන්‍ය බඩුවල අපි නැවැත්තුවා. නමුත් විශේෂ ඉල්ලීම් පරිදි අපි ඉඩක් ලබා දුන්නා විශේෂයෙන්ම ඖෂධ නියාමන කොමිසමේ හෝ එහෙමත් නැත්නම් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතිව අවශ්‍ය පරිදි රූපලාවන්‍යට අදාළ ද්‍රව්‍ය ආනයනය කරන්න. හැබැයි අපි දැක්කා මේ ආයතන දෙකේ අනුමැතිය ගැනීමේදී මේ මැද්දේ ඉන්න මේ රූපලාවන්‍යෙන් ජීවනෝපාය සලසා ගන්නා සහෝදර සහෝදරයන් පිරිසක්ට ප්‍රශ්නේ විසඳුනේ නැහැ. ඒ නිසා අපි දැන් මේ වෙනකොට චක්‍රලේඛයක් සකස් කරමින් යනවා. විශේෂයෙන්ම මැද්දේ ඉන්න පිරිසට මේ දැනට ප්‍රශ්නයක් තියෙන අයට කොහොමද මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නේ කියලා. ඔවුන්ට මෙතෙක් ගෙනාවු අවශ්‍යතාවයෙන් අතීතයේ ගෙනාවු අවශ්‍යතාවයෙන් හරි අඩක් හෝ ගේන ක්‍රමයක් අපි සලස්සන්න චක්‍රලේඛයේ පිළිලෙවෙමින් යනවා. ඒ අතර වරායේ ප්‍රේගෝ විසින් කන්ටේනර්ස් හතරක් අඳවාගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ අවශ්‍යයක් නැතුව බ්‍රිතාන්‍ය, ඉන්දියාව, පකිස්තානය, සිංගප්පූරුව, ඩුබායි, චීන වගේ රටවලින් ගෙනාපු ප්‍රලවන්නේට අදාළ උපකරණ ද්‍රව්‍ය ආදිය. ඉතින් මේවා විනාශ කිරීම සඳහාත් යෝජනාවක් තිබුණා. නමුත් මේවා යම්කිසි ප්‍රමිතියෙන් යුතු ද්‍රව්‍යයන් තියෙනවා කියලා වාර්තා වුණා. ඒ නිසා විශේෂයෙන්ම ඊයේ දින ජනාධිපතිතුමාට මේක ගැන පැහැදිලි කරලා අපි අවශ්‍යයක් ලබා ගත්තා. ඉස්ලාම මේ ඖෂධ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත් වෙනත් තියෙනවා. ඒ කොමිෂන් සභාව විසින් පරීක්ෂා කරලා ඒවා ප්‍රමිතිය යහපත් නම් මේ ප්‍රසිද්ධ වෙන්දේශීය මේ රටේ වෙළඳපොළට මේවා නිකුත් කරන්න. ප්‍රසිද්ධ වෙන්දේශීය තරංකාරී වෙන්දේශියත් තුලින් දින කෝටි 5ක විතර ද්‍රව්‍ය. ඉතින් අර අපි අලුත් චක්‍රලේඛය නිකුත් කරනතුරු මම විශ්වාස කරනවා මේ කන්ටේනර්ස් ටික තරංකාරී මිලට වෙළඳපොළට නිකුත් කිරීම තුලින් යම් ප්‍රමාණයකට මේ තියෙන ප්‍රශ්නෙට ක්ෂණික විසඳුමක් අපිට ගන්න පුළුවන් වේවි කියලා.